ආශක්ක මෙන්න කොයි වෙලේ හරි මෙන්න මෙහෙම එකක් වෙලා තිනවද ඔයාලට දැන් ඔයා ITN එකේ නිවේදිකාවක් සහ මේ පවුලේ අපි එක්ක ලොකු සමීප බැසුරක් තියෙන නිසා ආශ ITN එකේ කියලා එහෙම අවාසි වෙච්ච තැන් තියෙනවද එහෙම හයිලයිට් කරමු තැන් තියෙනවද එළිය සමාජෙත් දිනා ගන්න භවිෂ්‍යත දහස් වරම විශේෂ දිනුම් ඇදීම සැප්තැම්බර් 30 වෙනිදා ඇත්තට මේක මට මගේ රංගන ජීවිතේටයි කලා ජීවිතේටයි වටිනාකමක් එකතුනා කිව්වොත් හරි මොකද ගොඩක් අය දැන් අදටත් කතා කරද්දී හීනහතක් ගැන පුංචි ජිංගල් එක දෙදුණු ආයේ කියන කෑල්ල සමහර වෙලාවට සමහර pages වලින් දැම්ම මේ ළඟදී comments දැක්කම හරීම ඇත්තටම හරි අහිංසකව මං සතුටු වෙනවා ඒවා දකිද්දී ඒ comments කියවද්දී හරි ආසයි ආදරේ මට ඒක ඇත්තටම අවශ්‍යයක් වුණා මං හිතනවා මට ආශිර්වාදයක් වුණා මං ස්වාධීන රූපවාහිනී සේවයේ මේ ඉඳගෙන ඉන්නේ මේ මොහොතේ මං ඒක නොකිය බෑ ඒ කියන්නේ මට ඒ හැම වැඩක්ම මම සම්බන්ධ වෙච්ච හැම නිර්මාණයක්ම මේ ආයතනත් එක්ක මගේ නම හැදුනා ඒ කියන්නේ මට ආශිර්වාදයක් වුණා එක දවසක රොෂාඩයි අසරීපෙලා හදිස්සිය මට එන්න ගියා හීන හතක් කරද්දි ආශක් කරත් මොකද හිතන්නේද නෑ මට ඇත්තටම ඒ කියන්නේ මට ඒක ගෞරවයක් විදියට මම ඒක ගත්තේ මොකද මේ හීන හතක් කියන්නේ එතකොට ලංකාවේ ජනප්‍රියම ෂෝ එකක් වීකෙන්ඩ් එකේ මතකයි නෑ කික ෂෝ එකක් කරා එකයි කරේ ඊට පස්සේ මම බය නැතුව කරා මොකද මෙයා හොඳ ප්‍රසන්ට් මල්ලි හොඳ ප්‍රසන්ට් කෙනෙක් මට එහෙම ප්‍රසන්ට් කරන්න බෑ ඇත්තටම ඉතින් මම බය නැතුව එදා ප්‍රසන්ට් කරා හකින්නේ ඉඳා හරි ඒ ලස්සන මතකයක් මීට අවුරුදු 10කට ඉතින් හදද්දි